ජයසිකුරු මෙහෙයුම පුලියන් කුලම දක්වා පැමිණෙන්නට මාස 4ක පමණ කාලයක් වැය කොට තිබුණා. මෙම කාලය තුල කිසිවෙකු බලාපොරොත්තු නොවූ තරම් ජීවිත සහ දේපල හානිය අත්විඳ ගන්නට හමුදාවට සිදු වූ අතර බටයින් හමුදාව හැර යාමේ ප්‍රවණතාවයේද එන්න එන්නම ඉහළ යමින් පැවතුණා. මෙවන් වාතාවරණයක් තුල වුවත් කෙසේ හෝ ඒ 9 මාර්ගය විවෘත කර ගැනීම සඳහා රජයේ පාර්ශවයෙන් හමුදාව වෙත එල්ල වූයේ සුළුපටු පීඩනයක් නොවේ. දහසකුත් බාධක මැද ඊට අසීරුවෙන් ඉදිරියට යමින් සිටි හමුදාවේ අවශ්‍යතාවන් සපුරාලන්නට කිසිවෙකු ඉදිරිපත් නොවීම ජාතියේ අවාසනාවක් මෙන්ම රට ජාතිය රැකගැන්ම වෙනුවෙන් පෙරට ආ තරුණ දරුවන්ට සිදු කළ බලවත් අසාධාරණයක්. කෙසේ නමුත් මෙකී සියලු අපහසුතාවයන් පසෙ කළා ජයසිකුරු මෙහෙයුමේ දෙවන අදියරේ ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් හමුදාව අනවරත ප්‍රයත්නයක යෙදී සිටියා. උපක්‍රමික අතින් වැදගත් ස්ථානයක් වූ කනගරායන් කුල මන්සන්දි අත්පත් කර ගැනීමේදී සිදු වූ නීරස සිද්ධිදාමයක ඔබ කිසිදා නොඇසූ කතා පුවතයි මේ. मेजर जनरल लकी अलगम यानु युद्ध हमुदापति दूर्य दरीमट तारां सुदुसुकाम एति कीर्तिमात परिचयक सहित निलधारियक लेस हमुदावतुल नमक उसुलागिन सिटियायक किसे नमु चांद्रिका बंडार नायक मैतिनियगे पालने ओहुट पालनो किया फलाबेदीम हेतुवेन युद्ध हमुदावे नियोज्य मांडलिक प्रधानिया लेस कटयुतु करमिन सिटियदी विश्राम यान्नट ओहुट सिद्ध वुना එයට හේතු වූයේ ඔහු එවකට විපක්ෂයේ වූ එක්සත් ජාතික පක්ෂයට ලැබිව කටයුතු කිරීම බව හමුදාව තුල ප්‍රකට රහසක්. මෙම ලැබියාව තහවුරු කරමින් ඔහු විශ්‍රාමයෙන් පසුව එජාතේ යටතේ විවෘත දේශපාලනයට පැමිණි අතර 1999 ජනාධිපතිවරණයේ ඉලක්ක කරගනිමින් ජායල පැවති එජාප මැතිවරණ රැස්වීමකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඔහුද ජීවිතක්ෂයට පත් වුණා. ඔහු හමුදාපති දුහරයට පත් නොකිරීම හේතුවෙන් ජනපතිවරිය යම් ආකාරයක දෝෂ දර්ශනයට ලක් වුවත් හමුදා නිලධාරියෙකු යම් දේශපාලන සංවිධානයකට පක්ෂග්‍රාහීව කටයුතු කිරීම දේශපාලන බලාධිකාරිය විසින් හමුදාවෙන් අපේක්ෂිත රාජපාක්ෂික භාවය හා නොගැලපෙන්නක් බවද අප තේරුම් ගත යුතුයි. කෙසේ නමුත් ජයසිකුරු මෙහෙයුම කරගෙන යමින් පැවති කාලයේ මුළුල්ලේම නිරන්තරයෙන් මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡා ලබා දුන් මේජර් ජෙනරාල් අල්ගම පුන පුන අවධාරණය කරන්නට වුණේ වන්නිය මැදින් යාපනයට සැපයුම් මාර්ගයක් පවත්වාගෙන යාම කිසි ලෙසකින්වත් කළ හැක්කක් නොවන බවයි. එමෙන්ම ඔහු එම යුද ප්‍රයත්නය ඉතා නිර්දය ලෙස විවේචනය කරන්නෙකු බවටද පත් වුණා. ඔහු පැවසූ කරුණු අවිවාදයෙන්ම පිළිගත හැකි සාධකයන් වුවත් ඔහු සක්‍රීය සේවයේ යෙදී සිටියා නම් දේශපාලන බලාධිකාරියේ උදහසට ලක්වීමේ තර්ජනය අමතක කොට සත්භාවයෙන් යුතුව එම සත්‍ය එලෙසම ප්‍රකාශ කරනු දැයි සැකසහිතයි. එමෙන්ම එකී ප්‍රකාශයන් දේශපාලන අභිප්‍රායකින් තොරව සිදු කළාදයි දන්නේද ඔහුම පමණයි. මේ ආකාර හැලහැප්පීම් මැද අලුතින් එක් වූ 56 වන සේනාංකයේද සමගින් ජයසිකුරු මෙහෙයුම ඉදිගමනින් වුවත් ඉදිරියට යමින් පැවතුණා. මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කිසිම කාලයක ලෝකයේ සම්මත පාබල සේනාංකයන්ට අදාළ බටපිරිස් ඒ වෙත ලබා දී නොමැති වීමයි. එයට හේතු වූ ප්‍රධානතම කාරණය නම් බටපිරිස් සහ යුදෝපකරණවල හිඟයයි. කෙසේ නමුත් සටන් පෙරමුණු වෙන්වෙන් වශයෙන් පවත්වාගෙන යාමේ පරිපාලනමය පහසුව පිණිස මෙලෙස සේනාංකයන් අලුතින් ස්ථාපිත කළ බව සිතිය හැකියි. 56 වන සේනාංකය ස්ථාපිත කෙරුණ නමුත් ඔවුන්ව කෙලින්ම සටන් පෙරමුණට නොයද වූ අතර පෙර සැලසුම් කළ පරිදිම 55 වන සේනාංකය ඒ 9 මාර්ගයේ ඔස්සේ පුලියන් කුලම් සිට කනගරායන් කුලම් දක්වාත් 53 වන සේනාංකය නයින මඩු සිට කරප්ප කුටි දක්වාත් අත්පත් කර ගැනීමේ දෙවන අදියර දියත් කෙරුණා. ගුවන් සංක්‍රමණික බලකාය, කමාන්ඩෝ සහ විශේෂ බලකා බලසේනාවන්ගෙන් සමන්විත 53 වන සේනාංකය වනගත ප්‍රදේශ හරහා ඉදිරියට යද්දී 55 වන සේනාංකයට ගමන් කිරීමට තිබුණේ වැඩිමනත් එලිමහන් භූමි හරහායි. එනිසාම ත්‍රස්ත ප්‍රතිප්‍රහාර වලින් වැඩිපුරම හානි සිදු වූයේද එම සේනාංකයටයි. ඔක්තෝබර් 5 වනදායින් ඇරඹි ජයසිකුරු දෙවන අදියරේ මුල සිටම දරුණු සටන් ඇති වූ අතර 55 වන සේනාංක පෙරමුණෙහි පමණක් මුල් දින කිහිපය තුල ත්‍රස්තවාදීන් 300කට අධික පිරිසක් මරා දමන්නට හැකි වූ බව වාර්තා වුණා. ඒ ආසන්න දිනයක පුලියන් කුලම් බටහිර ආරක්ෂක වළල්ලට දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර පැය 8ක කාලයක් පුරා පැවති එම සටනේදී ත්‍රස්තවාදීන් 200 දෙනෙකුට මරු කැඳවා සිය උපක්‍රමික ස්ථාන රැකගන්නට ජයසිකුරු සේනාවන් සමත් වුණා. ඊට පසුවද කාලතුවක් වවිපොලක් ඉලක්ක කළ ත්‍රස්තයින් එයට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. කෙසේ නමුත් ඊට ශක්තිමත් ලෙස ඉදිකළ හමුදාවේ ආරක්ෂක පෙළ බිඳ දමන්නට ත්‍රස්තයින්ට හැකියාව ලැබුණේ නැහැ.
හමුදාවෙ තිදිනක පමණක් ජීවිත පූජා කරද්දී ත්‍රාස්තයින් 60 දෙනෙකුට පමණ දිවිය අහිමිව ගොස් තිබුණා. මින් පෙර කිසි දිනක නොවූ පරිද්දෙන් ත්‍රාස්තයින් එකකට පසු එකක් වශයෙන් හමුදාවට ප්‍රහාර එල්ල කිරීම සටනෙහි නිපුණ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ටද ප්‍රහේලිකාවක් වුණා. සැබවින්ම ත්‍රාස්තයින් ආයුධ අතින් දැඩි ලෙස සන්නද්ධව සිටි අතර පිරිස් බලය සහ පුහුණුවෙන්ද පෙර නොවූ ඉමක් කරා ළඟා වී සිටියා. RPG අවි යුද භූමියේ භාවිතා කළ හැකි සීමාවන් ඉතා විශාල ලෙස පුළුල් කළ ත්‍රාස්තයින් මෝටාර් සමග එක් කළ RPG වෙඩි බලය හමුදාවට ලෙහෙසියෙන් මර්ධනය කළ නොහැකි අවියක් බවට පත් කර තිබුණා. පෙරමුණේ සටන් කිරීමට අමතරව හමුදා පාලනය යටතේ පැවති භූමියට රිංගාගත් දිගුදුර මෙහෙයුම් සිදු කිරීමේ විශේෂිත පුහුණුව ලැබූ කුඩා ත්‍රාස්ත කණ්ඩායම් විසින් හමුදාවට එල්ල කළ අභියෝගයේද සුළුපටු නොවේයි. හමුදා ආරක්ෂක බලල්ලේ තුනී බව පැති ආරක්ෂක පෙළවල් අතර දුර අඩුකම සහ පිරිස් බලයේ හිඟකම යන කරුණු නිසාවෙන් හමුදාවේ අනාගතයේ පිළිබඳව එතරම් සුබවාදී චිත්‍රයක් මේ වන විට පැවතුනේ නැහැ. එම තත්ත්වය LTTE-ද මනා ලෙස අවබෝධ කරගෙන සිටි බවත් කල්යල් බලා එහි උපරිම වාසිය ගන්නට ත්‍රස්තයින් කටයුතු කරනු සැකයක් නොමැති බවත් පරිණත හමුදා නිලධාරීන් දැන සිටියා. ඔක්තෝබර් 14 වනදා යලිත් වරක් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදීන් අවස්ථා තුනකදී හමුදාව සමග ගැටුණා. අප්‍රතිහත ධෛර්යයෙන් සටන් වැදුන බටපිරිස් එම රැලි වශයෙන් එල්ල වූ ප්‍රහාරයන් තුනම ව්‍යර්ථ කොට RPG අවිය ඇතුළු විශාල අවියාද තොගයක්ද සිය බහරයට ගත්තා. සෝදිසි මෙහෙයුම්වලදී මියගිය ත්‍රස්තයින්ගේ සිරුරු 46ක් හමු වූ අතර එම සටනේදී හමුදා සාමාජිකයින් 45 දෙනෙකුද දිවි පුදා තිබුණා. එවකට ඒ ටීම් යනුවෙන් හැඳින් වූ ජාතික ආරක්ෂක ව්‍යුහයේ ඉහළම පුද්ගලයින් සෑම ඉරිදාවකම පාහේ වන්නිට ගොස් ජයසිකුරු මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම පුරුද්දක් කරගෙන සිටියා. ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් පොලිස්පති සහ හමුදා බුද්ධි අධ්‍යක්ෂ යන නිලධාරීන් පිරිවරාගත් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් අනුරුද්ධ රත්පත්ත මහතා හමුදා කැලෑ නිල ඇඳුමින්ම සැරසී වන්නියට පැමිණීම එවකට ජනමාධ්‍ය සියල්ලකටම පාහේ වැදගත් ප්‍රවෘත්තියක් වුණා. යාපනයේ මුදවා ගැනීමේ ජයග්‍රහණ අරබයා සපුමල් කුමාරයා යන විරුදාවලිය ලබා සිටි ඔහුගේ ජනප්‍රියත්වය තව තවත් වැඩි කරවන්නට මේ ආකාරයෙන් සටන් බිමට සිදු කළ සංචාර ඉවහල් වුණා. එවන් එක් වතාවක අනුරුද්ධ රත්පත්ත මහතා ඇතුළු කණ්ඩායම 55 වන සේනාංක මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ වන විට 55 වන සේනාංකය කනගරායන් කුල මන්සන්දි අත්පත් කර ගැනීම සඳහා ඉමහත් පරිශ්‍රමයක් දරමින් සිටි අතර දරුණු අලාභහානි මැද එකී සෑම ප්‍රයත්නයක්ම අසාර්ථකව නිමා කරන්නට වූයේ ත්‍රස්තයින්ගේ ආරක්ෂක සංවිධානය බිඳ හෙලීමට හමුදාව අපොහොසත් වීමෙන්. එමෙන්ම සේනාංකයට දරුණු ජීවිත අලාභහානි සංඛ්‍යාවක් දාත්මින ගැනීමට සිදු වී තිබුණා. මෙවන් පසුබිමක් තුළ සේනාංකාධිපති බ්‍රිගේඩිය ශාන්ත කෝටේගොඩ ඇමතු අනුරුද්ධ රත්පත්ත මහතා තමන් ලබන ඉරිදා මේ ආකාරයෙන්ම පැමිණෙන බවත් කනගරායන් කුලමේදී සේනාංකාධිපතිවරයා බැහැදැකීම සිය අභිප්‍රාය බවත් පවසා සිටියා. මේ වනතෙක් දියත් කළ උපක්‍රමයන් සාර්ථක නොවූ කල ජීවිත හානි අවම කරගෙන කනගරායන් කුල මන්සන්දි අත්පත් කරගත හැකි උපක්‍රම සකස් කරමින් සිටි සේනාංකාධිපතිවරයා පවසා සිටියේ ඒ සඳහා තමන් හැකි උපරිම උත්සාහය යොදන බවයි. තවද එසේ කළ නොහැකි වුවහොත් මෙම ස්ථානයේදීම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මුණගැසීමට සිදුවන බවද සේනාංකාධිපතිවරයා පවසා සිටියා. ඉන් අනතුරුව කිසිවක් නොපැවසූ ඉහළ නිලධාරීන් පිරිස පිටව ගිය අතර පසුවදාම බ්‍රිගේඩියවරයා සේනාංකාධිපති තනතුරෙන් පහකොට වෙනත් තනතුරකට අනුයුක්ත කිරීමේ නියෝගය ලැබුණා. ඔහු වෙනුවට එම තනතුරට පත් කරන ලද්දේ මින් පෙරද බලවේගයේ ඇතුළු වැදගත් මෙහෙයුම් වලට නායකත්වයේ දුන් ඉංජිනේරු බලකා නිලධාරියෙකු වූ බ්‍රිගේඩිය ඇන්ටන් විජේන්ද්‍රයි. දේශපාලඥයන්ගේ අභිමතාර්ථයන් කොතෙක් දුරට යුද න්‍යායන් හා නොගැලපුණද මැතිවරණ ජයග්‍රහණ සහ පෞද්ගලික ප්‍රතිරූපයන් ඉහළ නංවා ගැනීම තරම් සෙබල ජීවිත නොවටින බවද කෙතරම් අලාභහානි මැදියේ වූ එකී ජයග්‍රහණ අත්කර දීමට හමුදාව සූදානම්ව සිටිය යුතු බවද දේශපාලකින් අපේක්ෂා කරන බව මෙවන් සිද්ධීන්ගෙන් පසක් වුණා. එමෙන්ම යාපනයේ අර්ධද්වීපයේ මුදවා ගැනීම වෙනුවෙන් දියත් කරන ලද රිවිරස මෙහෙයුමේදීද මෙවැනිම සිදුවීමක් සිදුව තිබුණා. රිවිරස මෙහෙයුම වෙනුවෙන්ම අභිනවයෙන් ස්ථාපිත ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී තනතුර මුලින්ම හෙබ වූ දක්ෂ පාබල හමුදා නිලධාරියෙකු වූ මේජර් ජෙනරාල් MU සෙනවිරත්නගේ තක්සේරුව වූයේ යාපනය අර්ධද්වීපය මුළුමනින්ම අල්ලා ගැනීම සඳහා මාසහායක පමණ කාලයක් ගතවනු ඇති බවයි. ඒ ඉතා දීර්ඝ කාලයක් වශයෙන් සැලකූ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ඔහුව එම තනතුරෙන් පහකොට මේජර් ජෙනරාල් රොහාන් දලුවත්තේ සඳහා පත් කළා. සැබවින්ම රිවිරස මෙහෙයුම් මාලාවට පෙරදියත් කළ සීමිත මෙහෙයුම් ද ඇතුළුව
යාපනය අර්ධද්වීපය මුළුමනින්ම ත්‍රස්ත ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා මාස 10ක් පමණ ගත වුණා. එයින් ගම්මේ වන්නේ යම් කාර්යාවයක් ඉටු කිරීමේ ප්‍රායෝගික තත්ත්වයේ කෙබඳුවත් යස් කියනු හැර වෙනත් යමක් දේශපාලකින් විසින් හමුදා නිලධාරීන්ගෙන් බලාපොරොත්තු නොවූ බව නොවේද? 55 වන සේනාංකාධිපතිවරයා මාරු කිරීමට සමගාමීව 1997 නොවැම්බර් පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත ජයසිකුරු අනව්‍යුහය නොහොත් කමාන්ඩ් ස්ට්‍රක්චර් එක මුළුමනින්ම වෙනස් කිරීමට බලධාරීන් උත්සුක වුණා. ඒ අනුව ඒකාබද්ධ මෙහෙයුම් ප්‍රධානී මේජර් ජෙනරාල් අශෝක ජයවර්ධන වෙනුවට නැවත වතාවක් මේජර් ජෙනරාල් ශ්‍රී ලාල් වීරසූරිය එම තනතුරට පත් කරනු ලැබුවා. මේජර් ජෙනරාල් ජයවර්ධන මාස 6ක් මුළුල්ලේ තනිවම සිය රාජකාරිය කරගෙන ගිය මුත් මෙහිදී නියෝජ්‍ය ඒකාබද්ධ මෙහෙයුම් නිලධාරී යනුවෙන් නව තනතුරක් ස්ථාපිත කොට ඒ සඳහා මේජර් ජෙනරාල් පී.ඒ. කරුණාතිලක පත් කෙරුණා. එමෙන්ම 53 වන සේනාංකාධිපතිවරයා ලෙස විශේෂ බලකායේ නිර්මාතෘවර බ්‍රිගේඩියර් ගාමිණී හෙට්ටිආරච්චි පත් කෙරුණා. මෙකී වෙනස්කම් සිදු කිරීමට ඉවහල් වන්නට ඇත්තේ මාස 6ක් තුල ලැබූ ප්‍රගතිය පිළිබඳව දේශපාලන බලාධිකාරිය විසින් සෑහීමකට පත් නොවූ නිසා බව සිටිය හැකියි. ඔවුන්ගේ අභිප්‍රාය වූ 55 නිදහස් සමරුවට සමගාමීව ඒ 9 මාර්ගයේ ඔස්සේ මහනුවර සිට යාපනයට බස් රථයක් ගමන් කරවීමට නම් මාස 3ක් වැනි කෙටි කාලයක් තුල ඉතා විශාල කාර්යභාරයක් ඉටු කළ යුතුව තිබුණා. කෙසේ නමුත් හිසේ අමාරුවට කොට්ටේ මාරු කිරීමෙන් පළක් නොවන බව ඔවුන් වැඩිකල් නොගසින්ම වටහා ගනු ඇති. මෙකී සිද්ධාමයේ අතරතුර ජයසිකුරු සේනාවන් ඉතා විශාල පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුව කනගරායන් කුල මන්සන්දියත් පත් කරගනු ලැබුවා. 55 වන සේනාංකයේ යටතේ වූ ඔත්තු බැලීමේ ඛණ්ඩයක් ත්‍රස්තයින් ආරක්ෂක පෙළ අතහැර පසුබැස ගොස් සිටි බව නිරීක්ෂණය කළ පසුව හමුදාව එම භූමිය වෙත අවතීර්ණව බලය තහවුරු කරගත්තා. එවක ඉතා කුඩා ගමක් වූ එය යුදමය අතින් මෙතරම් වැදගත් ස්ථානයක් බවට පත් වූයේ මාන් කුල මුලතිව් යාකරන A34 මාර්ගය කනගරායන් කුලම් හා සම්බන්ධ වී තිබීමයි. සැපේ මාර්ග පවත්වා ගැනීම යුද්ධයක තීරණය කෙරෙහි තදින් බලපාන සාධකයක් බවට කනගරායන් කුල මන්සන්දිය කදිම නිදසුණක්. මෙකි සෑම සටනක් සඳහාම ගුවන් හමුදාවේ ප්‍රහාරක ශක්තිය උපයෝගී කරගත් බව යුද ලේකන පරිශීලනය කිරීමේදී දක්නට ලැබෙන කාරණයක්. එනමුත් භූමියේ සටන් මෙහෙවන යුද හමුදාව මගින් එකී ගුවන් බලය එහි නියමාකාර හැකියාවෙන් යුක්තව අදාළ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිදි යොදාගත් ඇදයි විමසිය යුතුම කාරණයක්. බැටල්ෆීල්ඩ් එයා ඉන්ටඩික්ෂන් යන ගුවන් බලයේහි සෛද්ධාන්තික මූලධර්මය අනුව සතුරාගේ බල බිඳීම සඳහා ගුවන් බලය ඉතා සඵලදායක අන්දමින් භාවිතා කළ හැකිමුත් එම හැකියාව පිළිබඳව යුද හමුදාව තුල තිබූ අවබෝධය සහ විශ්වාසය ඉතාම අල්ප බව පෙනී යන කරුණක්. යුද හමුදාව සෑම විටම සැලසුම් කළේ ඔවුන් සතු සම්පත් පමණක්. එනම් පාබල බටපිරිස් සන්නද්ධ රථ සහ කාලතුවක්කු යොදා ගනිමින් මෙහෙයුම් සිදු කිරීමටයි. ගුවන් බලය කැඳ වූ අල්පයක් තරම් වූ අවස්ථාවන් හිදීද හමුදාව එසේ කළේ වෙනත් විකල්ප නොවන තරමට අතිශයින් දුර්වල වී සිටි නිසායයි කිව හැකි. මේ සඳහා ඉබහල් වූ ප්‍රධානතම හේතුව නම් ත්‍රිවිධ හමුදාවන් අතර තිබූ සම්බන්ධීකරණයේ අඩුපාඩුවයි. ජොයින්ට්මන්ෂිප් යනුවෙන් යුද න්‍යායේදී පවා හැඳින්වෙන මෙම කාරණේහි ඇති වැදගත්කම ඉතා ඈත කාලයකම වටහාගත් දූරදර්ශී හමුදා නායකත්වයක් වූ හිටපු යුද හමුදාපති ජෙනරාල් දේශමාන්‍ය ජේ.ඩී. පෙරේරා විසින් 1981 දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ බිහිකිරීම සඳහා පියවර ගනු ලැබුවේද ඒ අනුවයි. කෙසේ නමුත් 1997 වන විටත් එකිනෙකට වෙනස් හමුදා බලයන් නිසි ලෙස සම්බන්ධීකරණය කිරීම තුලින් අත්කරගත හැකි යුදමය වාසි පිළිබඳව එවකට සිටි හමුදා නායකත්වයේ හරිහැටි අවබෝධ කරගෙන නොසිටීම කනගාටුවට කරුණක්. එය එසේ නොවන්නට භූමියේ සටන් වලින් අහිමි වූ ජීවිත බොහෝ ප්‍රමාණයක් රැක ගන්නට හැකිව තිබූ බව අපගේ අදහසයි. එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ සමහර නිලධාරීන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් බිහි වූ නිලධාරීන් තවත් සතුරන් පිරිසක් හැටියට දකින්නට පුරුදු වී සිටීමද ජාතියක් වශයෙන් අප ලැජ්ජා විය යුතු කරුණක්. ඊලාම් යුද්ධය පිළිබඳව ඔබ කිසිදා නොඇසූ තවත් තොරතුරු දැන ගැනීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තබන්නටත් අමතක කරන්නට එපා. ජයසිකුරු ක්‍රියාන්විතේ ඊළඟ අදියරේ තොරතුරු සමගින් නැවත හමු වෙමු. ආයුබෝවන්.